මෙමුතේ අපත් සමග සිටිනවා ශ්‍රී ලංකාවේ නිල ආණ්ඩුවේ මුදල් හා ජනමාධ්‍ය අමතිවරයා මංගල සමරවීර මහතුමා. අමතිතුමනි කියන්න සමහර මාධ්‍ය වලින් විවිධ නිල හා නිල නොවන මාධ්‍ය වලින් ප්‍රචාරය කරගෙන යනවා මේ බලය ගිලිහිලා ආණ්ඩුව වෙනස් වෙලා අමාත්‍ය දුර පත් වෙලා තියෙන ව්‍යවස්ථා කුමන්ත්‍රණය යටතේ කියලා ඔබතුමාට පුළුවනි පැහැදිලි කරන්න මොකක්ද ඇත්ත තත්ත්වය කියලා. අපට බලය අහිමි වෙන්නේ एको महामैतिवरण कि अभी पराजय हेमनता पालिमेन्दुअल विश्वासभांग योजना कि हेमता अयव्यय अभी पराजय नो ये देखेम अभी पराजय तलन है अतः मेरटे यहाँ राजीट मेरटे जनता व मैत्रीपाल सिरिसेन महताते दा चांदिदुन्ना नमुत ओहु विसिन मीट हरियतम सतियकट इस्सेल्ला अद वगे सिकुरादा दवस हवसक तमै ए यहपालने प्रतिपत्ति एतुमा यम पालकयन्ट विकुणन्नट एहेम नैत्तम पावा देन्नट कुमंत्रणय करे ए कुमंत्रणयट मे वेनकोट සතියක් ගත වෙලා තියෙනවා නමුත් අද වෙනකොට යලි වතාවක් අපිට අපගේ ශක්තිය පාර්ලිමේන්තුව තුල කතානායකතුමාට පෙන්වන්නට පුළුවන් වුණා දැන්ම දැන්ටවත් අපේ ජනතාව දැකපු ආකාරයට අද උදේ පාර්ලිමේන්තුවේදී කතානායක ඉදිරියේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම එවගේම දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී කණ්ඩායම එවගේම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී කණ්ඩායම ප්‍රමුඛ මන්ත්‍රීවරු 118ක් අප රජය කෙරෙහි විශ්වාසය පළ කළා. අද උදේ කතානායක ඉදිරියේ එක්සත් ජාතික පෙරමුණත් දෙමළ ද්‍රවිඩ සංධානයත් ජනතා විමුක්ති පෙරමුණත් මුස්ලිම් කොංග්‍රසයත් විශේෂයෙන්ම ජනාධිපති සිරිසේන කරන ලද මේ ජාති ද්‍රෝහී දේශ ද්‍රෝහී කුමන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායක වරයාගෙන් ඉල්ලීමක් කරා. ඒ නිසා අපේ බලය ගිලිහී යෑමේ කිසිම අවධානයක් නැහැ. ඇත්තෙන්ම අද මේ ඇති වුණ තත්ත්වෙන් පස්සේ මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයාට ආත්මගරුත්වයක් තියෙනවා නම් එතුමා මේ රටේ අගමැතිවරයෙක් හැටියට පෙනී සිටීම වහාම අත්හිටවන්න ඕනේ. එවගේම මේ වෙනකොට නීති විරෝධී ලෙස දියුරුන් දීපු ඇමතිවරුත් තමන්ගේ රාජකාරී කටයුතු කිරීමෙන් වළකින්න ඕන. ඒ විතරක් නෙමෙයි එසේ වළකින්නේ නැතුව මේ අය අමාත්‍යාංශවල හෝ පොලිසියට හෝ හමුදාවට හෝ යම් නියෝග ලබා දෙනවා නම් ඒ හැම නියෝගයක්ම නීත්‍යානුකූල නොවන බව සියලුම රජයේ සේවකයන් මතක තියා ගන්න ඕනේ. ඊට පස්සේම 26 වෙනිදායින් පස්සේ ගත් සෑම තීන්දුවක්ම නීත්‍ය අනුකූල නොවන බවට අපි පැහැදිලිවම කියන්නේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයා පවා එක පැත්තකින් එතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමයි අගමැතිවරයාව අයින් කරේ. ඉන්පසුව එතුමා යම් යම් පත්වීම් වගේ කුට් කරලා තියෙනවා. එතුමාට නැති බලතල අතට අරගෙන මේ දැන් තියෙන්නේ ජයල් ජයවර්ධනට තිබුණ විවස්ථාව නෙමෙයි. ගෑණියෙක් පිරිමියෙක් කරන්න පිරිමියෙක් ගෑණියෙක් කරනවා ඇරෙන්න අනිත් හැම දෙයක්ම කරන්න පුළුවන් කියපු විවස්ථාවකුත් නෙමෙයි. 19 වෙනි විවස්ථාව සංශෝධනය යටතේ විධායක ජනාධිපතිවරයාගේ බලතල අද විශාල වශයෙන් සීමා වෙලා තියෙනවා. එතවසෙම එතුමාට දැනට අන්තර්ගතයක් හැටියට තියාගන්නට පාර්ලිමේන්තුව ඉඩ දුන්
අමාත්‍යාංශ දෙක ඇරෙන්න මහවැලි පරිසර සහ ආරක්ෂක එතුමාට කිසිම විෂයක් හෝ තියාගන්න බෑ නමුත් එසේ තිබියදී ඔහු විසින් මාධ්‍ය ආයතනවලට රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ඒත් හොර සභාපතිවරු පත් කළා තියෙනවා හොර මාධ්‍ය ප්‍රකාශකවරු පත් කළා තියෙනවා ඒ වගේම ඉන්ෆර්මේෂන් අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ඒත් හොරට පත් කළා තියෙනවා මේ හැම කෙනෙක්ගේම පත්වීම නීත්‍යානුකූල වෙන්නේ නැහැ අන්න ඒ නිසා තමයි අනිකුත් නිලධාරීන්ට මම කියන්නේ කරුණා කළා යලි වතාවක් අපි යහපාන රජයේ එන සතිය පිහිටවන තෙක් මේ අයගේ නියෝග කිසිසේත්ම ක්‍රියාත්මක කරන්නට අද ඇත්තෙන්ම මේ සතියක් ඇතුළත අපි දැක්ක මේ රටේ ඇතිවෙන ඇති වෙමින් තියෙන විනාශය ආර්ථිකය අපි විශාල වශයෙන් ගෝලීය අර්බුද හරහා පවා ඉස්සරහට ගියා පසුගිය කාලය තුල රුපියල් අවක් ප්‍රමාණය වීමට අපි සැලසුම් ගතව මුහුණ දීලා රුපියල් 172ක 3ක ප්‍රමාණයක් අතරේ ස්ථාවර කරගන්න පුළුවන් වුණත් මේ දවස් කීපය තුල රුපියල් 178 180ට ලං වෙනතක් අවක් ප්‍රමාණය වෙලා ඊයේ ඒ අවක් ප්‍රමාණය නවත්ත ගන්නට මෙයයි කටයුතු කරන්නට අපේ විදේශ සංචිතයේ තියෙන ඩොලර් මිලියන 50ක් එක දවසක දාලා තමයි මේක පොඩ්ඩක් తాවකාලිකව නවත්තගෙන තියෙන්නේ. ඒ වගේම මේ රටේ ආයෝජනය කරපු මුදල් යලි වතාව පිටරටට ගලාගෙන යනවා. මෙන්න මේ වගේම අද යුරෝපීය සංගමය ඇතුළු විදේශ රටවල් මේ රටට මේ හොර ආණ්ඩුව ඉදිරියට આવොත් සම්බාධක පමනනවයි කියලා තියෙනවා. ඒ වගේම අපිට මෙතෙක් ලැබුණ සහන රාශිය නැතිවීමේ අවධානයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අත වශයෙන්ම මේ රාජ්‍ය මේ කුමන්ත්‍රණයට සම්බන්ධ වෙච්ච සියලු දෙනාට විදේශ ගත වෙන්නවත් බැරි තත්ත්වයක් ඇති වෙමින් තියෙනවා. අපි දන්නවා අපේ ජනාධිපතිතුමා පිටරටවල රවුම් ගන්න හරි මාසයි. නමුත් මේ තත්ත්වය යටතේ ඔහුටත් ඔහුගේ පහුලේ උදුවේටත් සංචාරක චහ තහංචි වුණත් පැනවීම ගැන ලෝක ප්‍රජාව තමන්ගේ අවධානය යොමු කරලා තියෙනවා. අන්න එහෙමනම් ඒව ගැන නම් අපිට ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම අපි බලන්නේ ජනතාවට සම්බාධක આવොත් ඒක විශාල ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපිත් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලන්නේ කීප දෙනෙක්ගේ වැරදි වලට මේ රටේ ජනතාවගෙන් පලි ගන්න එපා. විශේෂයෙන්ම ආර්ථික සම්බාධක පැනෙවොත් එයින් දුක් විඳින්නේ මෛත්‍රීපාල සිරිසේන හෝ ඔහුගේ පවුලේ උදවියත් මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ අය උදවියත් මේ සාමාන්‍ය ජනතාව අන්න එහෙමනම් දඬුවම් කරන්න ඕන නම් දඬුවම් කළ යුතු අයට දඬුවම් කරන්න ඕන. විශේෂයෙන්ම මේ පිටරටවල් වල නිතර නිතර යන්න කැමති මේ පවුල් දෙකට තහංචි දාන දෙයක් දාගන්න නමුත් ආර්ථික සම්බාධක රටට පනවන්න එපයි කියලත් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. එහෙනම්තුමනි දැන් එක පැත්තකින් 2015 ජනාධිපති වාරණේ 162ක ඡන්ද ප්‍රමාණය එක අපේක්ෂකෙක් පවා දීලා තියෙනවා. අනිත් අපේක්ෂකයා තමන්ගේ 158ක් පවා දීලා තියෙනවා ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා ගාව දනගතලා. දැන් ඔබ නියෝජනය කරපු යහපාලන කඳවුරේ ඡන්ද දායකයාට මොකක්ද මේ වෙලාවේ කියන්නේ? එතකොටම අපි යහපාලනය ආරම්භ යහපාලන රජය ආරම්භ කරපු දවසේදලම යහපාලනය ඇති කිරීමට තිබුණ ප්‍රධාන බාධකය දැන් අපිට කට ඇරලා කතා කරන්න පුළුවන් තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. එතකොටම ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට ඔහු ඒ ක්‍රියාත්මක කරේ අපේ බලපෑම වලට. ඔහු නිතර නිතර උත්සාහ කරේ විශේෂයෙන්ම එතුමා හෝ එතුමාගේ පවුලට විරුද්ධව වචනයක් හරි පත්තරයක එහෙම නැත්නම් වෙබ්සයිට් එකක ලිව්වොත් හැම වෙලේම දැඟලුවේ ඒව තහනම් කරා. නමුත් ඒක විශේෂයෙන්ම මාධ්‍ය අමිතවරයා හැටියට මම හැම වෙලේම විරුද්ධව කටයුතු කරා. ඒ නිසා අත්වසෙන් මේව තහනම් කරගන්න
न्यूज वगे वाची दमाइ नमूद ए आई तो ओन विधियट मध्य हसुरवाण बैरूना नमूद अभी तो ओन विधियट मूल मध्यम निधस एवागेम प्रजातंत्रवादी व मेरा अनुकूत खातुत पालने उत उमती एवागेम अपे आर्थिक प्रतिपत्ति विशेष मऊसी आपसा इतामत्म ग्रामीय हत्याव दशके आर्थिक दैक्तियन जनाधिपति वरट ओनवेलिपुण ऐमत मेरट पोलिंग युगे गटगण्य मे देशीयत्वे नामें हतवसेम इतुमा अदुए ऐमत प्रतावाकर हत्तगनंगलवागे पिटरातिंगेन सियलुदे तहनंकरगन मेरटे मुदलाली लकीपदिने केमनत्तं मेरटे इन तमंट उदव करन व्यापारिक कीपदिने क्वेनुएं आर्थिक नमू तपि ये आर्थिक दिगिन दिगतम विरुद्ध नवीन आर्थिक खदनवना लोकयात्रोने अद चीने पव समाजवादी रटक चीने वियतनाम कैंबोडिया वगे रटोलु अद पिछराटवाल एक तमाइ ए आई की व्यापार करगरे पिछराटवाल तमंगी इकद लबादी तमाइ ये रटवाल आयोजक पिटराट समागम एकतुलाता ये रटट रखियावस्था तरुण अंत लबादे मेन मे दर्शन नुमतिव यली वतावक अरे मंकियु फोलांगेत यान मुहु हदुआसा अट उमना विदियत मे आर्थिक नवीकरण बाधक दिबुना नमु दैंग एक मे समारोह तीन आगे हम वलाकुलकम सिदी रेखा वक्त अथवा से मे कुमांतने वलाकुलदी रेखा तमय इन सत्ये अभी पार्लिमेंट खेदवल इन पशु अपे राजे प्रतिपत्ति यहाँ राजे प्रतिपत्ति क्रियात्मक नट अभी सुदान एवगेम सांहिद्या प्रतिपत्ति क्रियात्मक नट सुदान एव तव तवत् विधिमात्व इदिरियत गेनयन्न अपि सूदानम् एक निसा एत्तवसेम यहपालनयट नव आरम्भयक् हटियटयि दैन् मम मे अर्बुदे दकिन्ने।